YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන ආවා ඔයාලන්ට වැදගත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ගොඩක් දිනක් වගේ ඉන්නපු වීඩියෝ එකක්. ඒ කියන්නේ කේක් උපකරණ සම්බන්ධව වීඩියෝ එක කරන්න කියලා. ඉතින් මම අද හිතුවා කේක් උපකරණ සම්බන්ධව වීඩියෝ එකක් කොටස් වශයෙන් කරන්න. ඉතින් මම මුලින්ම කේක් ට්‍රේක් සම්බන්ධව කරන්න තමා හිතාගෙන ඉන්නේ. මොකද මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බා කේක් ට්‍රේ සම්බන්ධව පොඩ්ඩක් විස්තර කියන්න කියලා. විශේෂයෙන්ම හංසනී දිසානායක නංගි මගෙන් ඒ මැසේජ් කරලා කියලා තිබ්බා අක්කේ කේක් ට්‍රේ සම්බන්ධව කියලා දෙන්න කියලා. ඉතින් මම අද හිතුවා ඔයාලට කේක් ට්‍රේ සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් අපිට අද කඩවල් වල කේක් ට්‍රේස් ඕන තරම් ගන්න තියෙනවා එක එක ඩිසයින් වලින්. දැන් මෙතන මම අරන් තියෙනවා කේක් ට්‍රේ වර්ග රාශියක්. මොකලන්ට පේනව ඇති. මම මුලින්ම ඔයාලට අපිට දැන් ගොඩක් රවුන්ඩ් ට්‍රේ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට මුලින්ම රවුන්ඩ් ට්‍රේකින් පටන් ගන්න. ඉතින් මම මෙතන ට්‍රේස් හතරක් අරන් තියෙනවා. එක එක සයිස් ප්‍රමාණයේ මේ පොඩි සයිස් එකේ තමයි මම 500 ග්‍රෑම් 500 කේක් එක බේක් කරන්නේ. මේ ට්‍රේ එකේ සයිස් එක 6. කඩවල ගන්න තියෙනවා සයිස් එක 6. එතකොට උස එන්නේ මම ඔයගලන්ට මැල්ලලා පෙන්නන්නම්. උස उस अंगाल अंगाल ट्रेक प्रमाण ඊට පස්සේ මම අපිට ගොඩාක් මේ කේක් බේක් කරන්න ඉන්නේ කිලෝ එකනේ. මම කිලෝ එකේ ට්‍රේකේ කේක් බේක් කරන්නේ 8. සයිස් 8. මම මේකේ කිලෝ එකක් බේක් කරනවා. ඒ වගේම මේ තියෙන්නේ සයිස් 9 ට්‍රේක. සයිස් 9 ට්‍රේකේ මම කිලෝ එකහමාර තමයි බේක් කරන්නේ. මල් ළඟ කිලෝ දෙකේ බේක් කරන ට්‍රේක නැහැ. ඒක සයිස් 10. ඔගලට ලියා ගන්න පුළුවන් මේ සයිස් 9 කිලෝ 1 කිලෝ 1 සයිස් 8 750 සයිස් 7 500 වෙන්නේ සයිස් 6 මේ තියෙන්නේ අපි රවුන්ඩ් ට්‍රේ එකේ කොහමද සයිසස් සහ බේක් කරන බර ප්‍රමාණවල් කියලා ඊට පස්සේ මම ඔයගලන්ට කොටු ට්‍රේක කියලා දෙන්නම්. ඒකත් ඒ විදිහම තමයි. මේ තියෙන්නේ සයිස් 6 ග්‍රෑම් 500 බේක් කරන එක. මේක 7 750 බේක් කරන එක. ඔයගලන්ට පේනව ඇති. මේක සයිස් 8 කිලෝ 1 බේක් කරන එක. මේක සයිස් 9 කිලෝ 1 බේක් කරන එක. රවුන්ඩ් ට්‍රේකයි කොටු ට්‍රේකයි යන්නේ එකම සයිස් ප්‍රමාණයට. මම හිතනවා මේ දෙක ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මේ ප්‍රමාණය අපිට කඩවල් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට හાર્ට් ට්‍රේක කියලා දෙන්නම්. හાર્ට් ට්‍රේකෙත් ඒ විදිහම තමයි යන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. හાર્ට් ට්‍රේකෙ 6 7 8 9. මේ තින් කොටස් 4 මේ විදිහට තමයි එන්නේ. එකම උස ට්‍රේකේ හැම එකේම එන්නේ එකම උස සයිස් එක තමයි මේ ට්‍රේස් වල. ඊට පස්සේ ඔන්න පොඩි වෙනසක් වෙනවා මෙන්න මේ ට්‍රේක. මේ ට්‍රේක කොට් ට්‍රේක වගේ නෙවෙයි. මේක ටිකක් දිගයි, මේක කොටයි. ඒ කියන්නේ මේක සමචතුරාස්‍රයේ, මේක ඍජු කෝණාස්‍රය. අපිට දිගට කේක් එකක් දාන්න ඕන නම් අපි කේක් එක දාන්න ඕනේ මෙන්න මේ ට්‍රේක. මේ ට්‍රේක් හතරක් තියෙනවා. මේ තියෙන්නේ 500 ට්‍රේක. මේකේ සයිස් එක වෙන්නේ මම එකින් එක ඔයගලන්ට අරගෙන පෙන්නන්නම්. සයිස් එක වෙන්නේ
दिग अट पलल हय अटाई हय ट्रेक देन अभी पांसीय गात के लिए में हय ट्रेक ने मेक हिमने दे मेक अटाई हय ट्रेक पांसीय अभी दाने इट पासे हत्से पना दाने नम्याई हत्ते ट्रेक नम्याई हत्ते किलो एक दाने दहायाई अट ट्रेक किलो एक दहायाई अट එතකොට මෙන්න මල්ලන් කිලෝ එක හරියට ට්‍රේක නෑ මේ සයිස් එකේ මල්ලඟ තියෙන කිලෝ දෙක මේක 10යි 12 කිලෝ දෙක දාන්න පුළුවන් මෙන්න මේ ට්‍රේකේ මං හිතනවා ඔකලන්ට මේ මේ මන් දැන් කියලා දුන්න ට්‍රේ සම්බන්ධව පැහැදිලි ඇති කියලා වෙනස් වෙන්නේ මෙන්න මේ රිජිකෝනාස්ට්‍ර ට්‍රේක විතරයි ඊට අමතරව මගෙන් අහලා තිබ්බා मटे नंदी की नाम मतक नहल के बेक मुखद ट्रेक डोल ट्रेक बेक ट्रे देख मल्ला देखती है ना मेक एक मे आकार मेद मुकुद नॉर्मल ट्रेक नमो මේ ට්‍රේකේ මෙන්න මේ ආකාරයට උලක් තියෙනවා. ඉතින් මේ ට්‍රේ දෙකෙන් වැදගත්ම ඒ කියන්නේ අපිට කේක් බේක් කරද්දී කේක් අමු වෙන්නේ නැති වෙන්න බේක් කරන්න පුළුවන් හොඳම ට්‍රේක තමයි මේ මැද කූර තියෙන ට්‍රේක. මේකෙන් හොඳට කේක් එක බේක් වෙනවා ඒ වගේම උස ප්‍රමාණයත් එනවා. නමුත් මේ ට්‍රේකේ කේක් එක බේක් වෙන්න සෑහෙන වෙලා යනවා. බොහෝ වෙලාවට අපිට කේක් එක මැද අමු වෙන්න බලන මොකද අපිට මේ උෂ්ණත්වය පිට වෙන්න තැනක් නැහැනේ මේක එහෙම නෙවෙයි මෙතන මේ කූරෙන් උෂ්ණත්වය පිට වෙනවා ඉතින් කේක් එක මැද හොඳට බේක් වෙනවා මේකේ කේක් එක බේක් වෙන්නේ නැහැ මේක ගොඩක් වෙලා බේක් වෙන්න යනවා සමහර වෙලාවට බොහෝ වෙලාවට මැද අමු වෙන්න බලනවා මොකද මට ඒ දේ වෙලා තියෙනවා ඉතින් මම දැන් පාවිච්චි කරන ඩෝල් කේක් හදන්න මෙන්න මේ ට්‍රේ එක අපිට වෙනද පළවලල මේ ට්‍රේ ගන්න තියෙනවා पहासुई कपकेक दादी मेन मे ट्रेकट कपकेक लाइन दाल बेटे दाल बेकर हरीम पहस अभी इसर खार केकदी अभी हतर एसकोट केकलाटा कोटा कपलाड़ीला खार के हडेट तम अभी केक හදන්නේ නමුත් දැන් වෙළඳ පළවල් වල අපිට ඉතාම ලේසියෙන් කාර් කේක් එක හදන්න මෙන්න මේ වගේ ට්‍රේස් ඇවිල්ලා තියෙනවා මේ ආකාරයට ට්‍රේස් ඇවිල්ලා තියෙනවා මේකට අපිට තියෙන්නේ හොඳට මේ ට්‍රේකේ බටර් ගාලා පාන් පිටි ටිකක් ඉහලා බැටේක දාලා මේක බේක් කරගන්න ලස්සනට කාර් කේක් හැඩයට මේක බේක් කර ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රේකට අපි 500ත් 750ත් දාලා බේක් කර ගන්න පුළුවන් අපිට ඉස්සර වගේ කේක් එක කොටුවට හදලා කෑලි කප කප එහෙම කරන්න ඕමනාවක් නැහැ දැන් මෙන්න මේ ට්‍රේ වලින් අපිට කෙලින්ම කාරකේ හැඩය ගන්න පුළුවන් ඒ වගේම තව තියෙනවා මේ මැක් කාරකත් හරිම ලේසියට හදා ගන්න පුළුවන් මේකත් අර විදියට බටර් ගාලා පාන් පිටි ටිකක් කියලා බැටේක මේකට දාලා බේක් කර ගන්න පුළුවන් මේකේ කිලෝ එකත් එකහමාරක් බේක් කර ගන්න පුළුවන් මේක 500ත් 750ත් මේක කිලෝ එකත් කිලෝ එකහමාරයි ඉතින් අපිට දැන් හරිම ලේසියෙන් ඕනම කේක් එකක් හදා ගන්න පුළුවන් අපේ අවශ්‍ය ඕනම තැටි තියෙනවා කේක් කඩවල් වල ගන්න ඉතින් ආ ඉස්සර වගේ අපිට කේක් මේ එක එක උඩ තියලා කොටස් කප කප එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ අපිට අවශ්‍ය
ට්‍රේස් ගන්න තියෙනවා. හැබැයි ටිකක් ගන්නම් ඒ වුණාට අපිට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ තියෙනවා ටෙඩි බෙයාල හදන ට්‍රේස්. මේවත් අපිට වෙළඳපළවල වලින් ගන්න පුළුවන්. අර විදිහට බටර් ගාලා පිටි තවරලා අපේ බැටේ එක දාලා මේක කිලෝ එකහමාරක ට්‍රේ එකක්. ඉතින් මේ හැදේටම අපිට කේක් එක ගන්න පුළුවන්. අර ඉස්සර වගේ දුක් විඳින්න උවමනාවක් නැහැ. ලේසියෙන් පහසුවෙන් මේ ඩිසයින් වලට අපිට කේක් හදා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා කේක් ට්‍රේ සම්බන්ධව ඔයගලන්ට තිබ්බ ගැටලුව මං කියපු විදිහට පැහැදිලි ඇති කියලා. මේ ට්‍රේස් වලට අපි කවදාවත් ඔයිල් পেපර්ස් දාන්නේ නැහැ. ඔයිල් পেපර්ස් දාන්නේ නැතුව තමයි අපි මේක බැටේ එක දාන්නේ. මොකද බටර් ගාලා පිටි දාලා තමයි අපි මෙන්න මේ ට්‍රේස් හතර අපි බේක් කරගන්නේ. අපි මේ මොකද අපිට ඔයිල් পেපර් එක දාලා මේකෙන් බේක් කරගන්න අමාරු නිසා. මෙන්න මේ කේක් තැටි වලට අපිට ඔයිල් পেපර් දාන්න ඕනේ අනිවාර්යෙන්. ඔයිල් পেපර් බටර් ගාලා අවශ්‍ය ප්‍රමාණයට ඔයිල් পেපර් දාන්න පුළුවන් මේ ට්‍රේස් වලට. ඉතින් මම හිතනවා ට්‍රේස් සම්බන්ධව මම මේ පැහැදිලි කරපේක ඔයාලට නිවැරදි ඇති කියලා. ඉතින් තව මොනහරි ප්‍රශ්න තියෙනවා නම් මගේ අතින් මගේ හරින ප්‍රශ්න මොනහරි තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. මම ඒකට उत्तर देना मम ईलंगलंट ईलंग वीडियो के मैं अरगिन ऐसी आवाश बड़ मनोवाद इकट आवाश करण देवाल मनोवाद मम ईलंग वीडियो के मैं उगलंट कीला देना इतना गीयंगना।